आयबोआ सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी प्रधान प्रवृत्ति विकास शायी आरंभ बनने ममुदेश्वानी डे में के दर प्रथम इन सिरस्ताल प्रवाहन शेष फ्री नव मध्य कीमा पार्क एंड राइड बस रथ सेवा वे जनपति प्रधान तीन नरमे පාස්කු ප්‍රහාරයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මාර්තු 8 9 සහ 10 යන තෙදින තුල පාර්ලිමේන්තුවේ සිදු කළ PCR පරීක්ෂණ 463 න් 459 කට කොවිඩ් ආසාදනය වී නොමැති බවට හෙළි වෙයි. අදත් පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ 493 ක් මන්ත්‍රීවරුන් පිරිසකුත් ඒ අතර 60 නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුටත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග නාවලපිටිය නගරය දින 3කට වසා තමයි. බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල දහම් පාසල් විවෘත කිරීම පාසල් ආරම්භ කිරීමෙන් පසුව සුඛෝපභෝගී බස් රථයකින් අයිස් කිලෝ 18ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට. වටිනාකම කෝටි 18 ඉක්මවයි. ගත වූ වසර තුල කුඩු කිලෝ 2400කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 63500ක් අත්අඩංගුවට. අගමැති මහින්ද නමින් රත්නපුරේ මැණික් කුළුණක් උපකාරක පන්ති ගුරුවරුන්ගේ ගැටළු විපක්ෂ නායකවරයාට 25 වසරකට අධික කාලයක් දමිළ ජාතික සන්ධානය බලේ හිමි කරගෙන තිබූ ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සභාවක බලය පොදු ජන පෙරමුණට ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත मेरठ प्रवाहन इतिहास तवत् सुविशेषी संधिस्थान अक्सन करमीन पार्क एंड राइड बस रथ सेवाव अद जनाधिपति गोटाभय राजपक्ष महतागे प्रधानत्व आरंभ मुना सुखभोगी बस रथ युदा कणिवीन क्रियात्मक मेम बस रथ सेवाव संधा विशेष यदुमक्त हादुन्वादी तिबेनवा කොළඹ රථවාහන තදබදයට බලපාන තවත් එක් ප්‍රධාන හේතුවක් බවට පත්වුනේ පුද්ගලයන් එක්කයි කෝ දෙදෙනෙකු වැනි ඉතා අඩු පිරිසක් රැගත් රථවාහන විශාල ප්‍රමාණයක් දිනපතා කොළඹ නගරයේ වෙත ධාවනය වීමයි. කොළඹ රථවාහන තදබදයට විවිධ විසඳුම් වශයෙන් බස් ප්‍රමුඛතා මෙන්ම ප්‍රමුඛතා මන්තිරු නීතියද ක්‍රියාත්මක වුණා. කොළඹ රථවාහන තදබදයට හඳුන්වා දෙනු ලබන නවතම ව්‍යාපෘතිය පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාවයි. මෙහි පළමු අධියර අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. මෝටර රථයෙන් සහ යතුරු පෙදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු ආරක්ෂිත පොදු ප්‍රවාහන බස් රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගරවලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණ වනවා. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීමද මින් අපේක්ෂා කරන අතර ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට මෙම සුඛෝපභෝගී බස් රථ යොදා ගැනීමට නියමිතයි. එමගින් මෙම බස් සේවාව සඳහා අය කරන මුදල සාමාන්‍ය බස් රථ ගස්තුවෙන් දෙගුණයක්. නැවතුම්පළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගින් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟා වීම, ආචාරශීලී සුහදශීලී සහ ආකර්ෂණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කරන පසු විපරම සහ ක්ලොක් වයිස් සහ ඇන්ටි ක්ලොක් වයිස් ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු කරනවා. මගින්ට සිය මෝටර රථය බහුවිධ මධ්‍යස්ථානයේ අයත් රථගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම සලසා තිබෙනවා. පෙරවරු 6 සිට පෙරවරු 8 සහ පස්වරු 4 සිට පස්වරු 9 දක්වා විනාඩි 15කට වරක් බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. පෙරවරු 8ත් පස්වරු 4ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවක්. ඒ අනුව දිනකට ගමන් බාර 64ක් සිදු කිරීමට අපේක්ෂිතයි. වාහන නියාමන බස් රථ සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසිය මාර්ග සංවර්ධන අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව යන ආයතනවල දායකත්වයට ඊට හිමිවනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාලසටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය හඳුන්වා දී ඇති විශේෂ යෙදවුම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා. නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිවරයා එහි පහසුකම්ද නිරීක්ෂණය කරනු ලැබුවා. ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වැම් අලෙවිහලද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා.
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම යන මහත්වරුන් රීකී අමාත්‍යංශ ලේකම්වරුන් සහ නිලධාරීන්තුරු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. පාස්කු ප්‍රහාරයට එරෙහිව ඉදිරිපත් ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා සත්මුදල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියම කළා. පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුණේක අලු විහාරයේ සිසිරදා බ්‍රෝ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය මුරුදු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාළ පෙත්සම් වල වග උතර කරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල්ද සිල්වා මහතා වෙනුවෙන් පිණිසිටි නීතිච හර්ෂද ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිය සේවදායකින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හේයින් ඔවුන් වෙනුවෙන් තම අධිකරණයේ හමුවේ කරුණු දක්වන බව සඳහන් කළා. තම සේවදායකින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනු කර නොමැති බැවින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි නීතිචවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එනුව අදාළ විරෝධතා පෙබරවාරි මාස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණය එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මාස 15 වනදාට පෙර ගොනු කරන ලෙසයි පෙත්සම් කාර පාර්ශවයට දැනුම් දුන්නේ. මේට අමතරව පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මාස 24 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට අධිකරණයේ සියලු පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා. එන අනතුරුව මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මාස 8, 9 සහ 10 යන දිනවලදී සිදු කරන බවද සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පැවසුවා. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ විසින් පාස්කු ඉරිදින එල්ල කළ මරාගෙන බැරණ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම බුද්ධි අංශවලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේයයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජි ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශවයන් කිතුනු පූජකතුමන්ලා ඇතුළු संविधानात्मक अपराध कल नायक समीपति උපභෝගී බස් රථයකින් මද්‍රව්‍ය බෙදා හැරි පුද්ගලයෙකු අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක පමණ ප්‍රමාණයක් සමග අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්කොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකින් අනතුරුවයි මෙම මද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. විදේශ රටකින් ගහපු මුද්‍රාවකුත් එක තමයි මේ ජාවාරම්කරුව මේක කරලා තියෙන්නේ. මේ තියෙන අකුරු මේ අරාබි අකුරු තියෙනවා. අරාබි භාෂාවෙන් තමයි මේ මුද්‍රාව තියෙන්නේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ බස් රථය මීට සතියකට පමණ පෙර නුවර ප්‍රදේශයේදී මෙම රියදුරාගේ නමට යම් පිරිසක් විසින් ලබාගෙන තිබෙනවා ගිවිසුමක් මත. ඒ වගේම මේ බස් රථය තවත් මාසයකින් පසුව සම්පූර්ණයෙන්ම මුදල ගෙවා ලබා ගන්නා බවට සඳහන් කරලා තියෙනවා. දැනට මේ අත්අඩංගුවටගෙන සිටින රියදුරාගේ නමින් මේ බස් රථය ලබාගෙන තිබෙන්නේ. ඉන්පසුව මේ රියදුරාට උපදෙස් ලබා දී තිබෙන්නේ ඊයේ දිනේදී දකුණු ප්‍රදේශයේ ස්ථාන කීපයකට ගමන් කරන ලෙසට හික්කඩුව ප්‍රදේශයට සීනිගම ප්‍රදේශයට මේ පුද්ගලයා ගමන් කළා. ඉන්පසුව නැවත දැනුම් දී තිබෙනවා කොස්කොඩ ප්‍රදේශයට පැමිණි ලෙසට. ඒ අනුව කොස්කොඩ ප්‍රදේශයේදී මේ බස් රථයට මේ මද්‍රව්‍ය තොගය ලබා දී තිබෙනවා. මේ ජාවාරම් පිටපස් සිටින ප්‍රධාන පුද්ගලයා ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු ලැබී ඇති අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුගේ සහායකයෙක් බවටයි වාර්තා වෙන්නේ. ලැටි නැමැති පුද්ගලෙක් මොහු හේරත් මුදියන්සේලාගේ අසන්ත කුමාර හේරත් නැමැති පුද්ගලෙක් හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වෙන්නේ. ලැටි නැමැති පුද්ගලයා 2017 පෙබරවාරි මාසේ 27 වෙනිදා කළුතර එතරමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ එක සැකකරුවෙක් බවටයි වාර්තා වෙන්නේ. මේ ලැටි නැමැති පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඉන්දියාවේ සිටින බවට වාර්තා වෙනවා. පාකිස්තානයේ හෝ වෙනත් රටකින් මේ මද්‍රව්‍ය ලැබෙන්නට ඇතැයි දැනට තිබෙන විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. මීට සති දෙකකට පෙර අවසන් වූ වර්ෂයක කාලය
තුල අප විසින් හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1610ක් ගංජා කිලෝග්‍රෑම් 6302ක් සහ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 808ක් අත්අඩංගුවට අරන් තියෙනවා 63500ක් පමණ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙනවා මේවා අපිට නම් සත පහක්වත් වටින්නේ නැහැ ඒ වුණාට සාමාන්‍යයෙන් කියන ආකාරයට මේ කිලෝ එකක් රුපියල් කෝටියක පමණ ප්‍රමාණයකට විකිණීමට හැකියාව තියෙන බව තමයි සඳහන් කරන්නේ ඒ අනුව එහෙම බැලුවොත් මෙහි වටිනාකම රුපියල් කෝටි 18කට ආසන්න ප්‍රමාණයක් වෙනවා පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු කළ PCR පරීක්ෂණ 463 අතරින් පුද්ගලයන් 459 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට ඊට ඇතුළත් බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ. මේ අතර පාර්ලිමේන්තුව පරිසරයේ අද දෙවන දිනටත් PCR පරීක්ෂණ 493ක් සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද දිනත් PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. ඒ අනුව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකින් 477 දෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 16 දෙනෙකුට ඇතුළු 493 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දින සිදු කෙරුණු බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. පසුගිය 13 වනදාත් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ 463ක් සිදු කළ අතර කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඒ සඳහා පෙනී සිටියා. එලෙස සිදු කළ PCR පරීක්ෂණවලදී කතානායක මහින්දයාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ ප්‍රසන්න රණවීර, තුෂාර ඉඳුනිල්, රංජිත් මද්දුම බණ්ඩාර, WDJ සෙනවිරත්න, වඩිවෙල් සුරේෂ්, තිස්ස අත්නායක, පාටිලි චම්පික රණවක, JC අලවතුවල, ගුණතිලක රාජපක්ෂ, දිලීප වේද ආරච්චි, සරත් ෆොන්සේකා, චන්දිම වීරක්කොඩි හා ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. එදින සිදු කළ PCR පරීක්ෂණ අතුරින් 459 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවද තහවුරු වී තිබෙනවා. හැටන් නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබමින් සිටි පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අවස්ථාවේ සිදු කළ අහඹ PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව එම සිසුවා ඇතුළු පවුලේ සමාජිකින් සොය නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඒ දී සිදු කළ PCR පරීක්ෂණයකදී මෙම සිසුවා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් එම පාසලේ සිසුන් 45 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. නවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් නවලපිටිය නගරයේ විෂ බීජහරණය කිරීම සඳහා අද දින සිට එළමෙන 18 වනදා දක්වා නගරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි වෙළඳ සංගමේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා ප්‍රකාශ කළේ. බණ්ඩාරවිල ප්‍රදේශයේද COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 6 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ සියලු ආශ්‍රිතයින් සොයා නිරෝධ හනිකිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. බස්රාහිර පළාතෙන් පිටවන පුද්ගලින් සඳහා ඊයේ දින සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පුද්ගලින් 7 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේදී තවදුරටත් බස්රාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලින් පිළිබඳව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ස්ථාන 11කදී සිදු කරනු ලැබුවා. ඒ අනුව පුද්ගලින් 326 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ අතර 7 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් සොයා මේ වන විට තවදුරටත් පරීක්ෂණ බුද්ධි මෙහෙයුම් දුකරමින් පවතිනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 250 සීමාව ඉක්මවා ගියා. එසේම ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් පුද්ගලයෙකුට ඊයේ දින මියගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීති යටතේ අද පස්වරුවේදී සිදු කෙරුණා. කොවිඩ් වසංගතයේ හමුවේ පසුගියදා වසා දෙමුණු බෞද්ධ දහම් පාසල් එළමෙන 17 වන දින නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එසේම බස්නාහිර පළාතේ දහම් පාසල් සමස්ත පාසල් පද්ධතිය ආරම්භ කිරීමෙන් පසු එළමෙන ආසන්නතම ඉරිදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමෙන් පසු එළමෙන ඉරිදා දහම් පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙරටට ගෙන්වීමට නියමිත කොවිඩ් මර්ධන එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. ඔක්ස්ෆර්ඩ් එන්නතත් ඒ වගේම ෆයිසර් ආයතනය මගින් කරන එන්නතත් රුසියානු එන්නතත් තව අනෙකුත් එන්නතුත් මේ සියල්ලම අපි නිරන්තර සමාලෝචනයට ලක් කරමින් තමා ඉන්නේ. අපිට සුදුසුද කියලා මූලික වශයෙන් ලංකාවේ අපි විසින් තීරණයක් ගත යුතුයි. අන්න ඒක අපේ විද්වතුන් විසින් තීරණය කරලා ඒ අවස්ථාවේදී තමා ඒ අවසාන තීරණය ගන්න වෙන්නේ. ඒක මේ දවස්වල නොකඩවා සාකච්ඡා වෙමින් ඒ වගේම තොරතුරු යාවත් කාලීන කරමින් ඉන්නේ. ඒ නිසා අපිට මේ මොහොතේ මෙන්න මේ එන්නත ගැන පමණයි සාකච්ඡා වෙන්නේ කියලාවත් මේ මත පමණයි ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ කියලාවත් තීරණයක් දෙන්න බෑ. මොකද මේ සියලුම එන්නත් සම්බන්ධයෙන් අවධානයෙන් තමයි රජයේ ඉන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. එෙහිදී කොරෝනා ව්‍යසනයේ හමුවේ ගුරුවරුන් මෙන්ම සිසුන් මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනුණා. विपक्ष नायक पार्लिमेंदी उपकारक पंति सह ओन मोहन दिन गटल पिलीबंदवे सविस्तरात्मक अदहस्तुकल अतर एपिल बंदव गुरुवरुण उपकारक पंति नवत आरंभ क्रीम संबंधेन पवत्ना गटल सहगत तत्व पिलीबंदव गुरुवरुण विपक्ष नायक वर्या धनवत्कल अतर ए मोहतेम हमुदापति वर्या सह सौख्य अध्यक्ष जनरल वर्या संबंध करगिन ए संबंधेन नवतम तत्व विमसीमट विपक्ष नायक वर्या कटियुकल මම පොඩි ඔෆිෂල් වැඩක ඉන්න ගමන් කතා කරන්නේ මාව හම් වෙන්න ඇවිල්ලා තියෙනවා අපේ උපකාරක පන්ති ක්‍රියාත්මක කරනේ වෘත්තීය වේදී. ඔව් දැන් තියෙනවා යෝගත්වයේ සමාජයට මුතුමාන ආව කියලා සංගමයක් කට්ටියක් ආවා. අපිට මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉන්නවා දැන් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා මන්ත්‍රීවරු දෙදෙනෙක්. ඔය සම්බන්ධයෙන් අපතරවර සංගම් දෙකක් තියෙනවා කියලා. ඒ කණ්ඩායම් දෙකම ඇවිල්ලා හම්බුණා කියන සතියේ ඒ කණ්ඩායම් එකට අපි කොහොමද මේ සතියේ ඉති අපි උත්තරයක් ලබා දෙනවා කියලා. මේක අපි එක අනිවාර්යෙන්ම එකට උත්තරයක් ලබා දෙනවා. දැන් අපි කියලා දිනවා සෞඛ්‍ය අමාත්‍යාංශ කර ප්‍රදේශක මාලාව විතරක් වෙන්න දිනවා. ඒක බොහෝ දුරට අද එකට එන්නේ. මේ සතියත් මේ බොහෝ දුරට උත්තරයක් අපි දෙනවා. රත්නපුර ප්‍රදේශයේ මණිකාශ්‍රිත කෞතුකාගාරයක් වෙළඳ කුටි මෙන්ම හෝටල් සහ සාප්පු සංකීර්ණ ඇතුළත්ව ඉදිකිරීමට නියමිත රුවන්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මණික් කුළුණ සඳහා අද මුල්ගල් තැබුණා. මෙම ජාත්‍යන්තර මණික් කුළුණ මහල් 19කින් සමන්විත වන අතර එහි පළමු අධිරේ මහල් පහ රුපියල් මිලියන 365ක වියදමින් මාස 18ක් ඇතුළත තනා නිම කිරීමට නියමිතව ඇති අතර දෙවන අධිරේ මහල් 14 රුපියල් මිලියන 4500කට අධික මුදලක් වැය කරමින් ඉදිකිරීමට නියමිතයි. මෙම ජාත්‍යන්තර මණික් කුළුණ මගින් වාර්ෂිකව ඉපැයීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක්. මෙම සංකීර්ණය තුළ මණික් කෞතුකාගාරයක්, මණික් වෙළඳ කුටි, හෝටල්, බැංකු, ජාත්‍යන්තර මණික් රසායනාගාරයක් සාප්පු සංකීර්ණ රූපලාවණ්‍යාගාර මණික් කපා උපදෙමීමේ මධ්‍යස්ථාන හෙලිකොප්ටර් අංගණයක් ඇතුළු තවත් අංග රැසකින් සමන්විතයි. මෙම මුල්කල තිබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයේ ඔස්සේ සජීව ලෙස සම්බන්ධ වූ අතර සිය සුබපැතුම්ද එක් කර සිටියා. රජයේ විදියට අපි සෑම අවස්ථාවකම මණික් කර්මාන්තකරුවා රැක ගැනීමට වෙහෙසිලා තියෙනවා. මණික් කුල වඩනංගම රටේ වඩනංගමට යා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. වෙනදාට වැඩි අවධානයක් අපි යොමු කරනවා. සෞභාග්‍ය දැක්ම යටතේ රත්නපුරේ මණික් කුලණක් ඉදිරිවීම අද පටන් යථාර්ථයක් වන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. අද අපි මණික් කර්මාන්තය පමණක් නෙවෙයි අපේ පොළොව තුල තිබෙන මහා වටිනා ඛනිජ සම්පත් ඒවා අමුද්‍රව්‍ය හැටියට නිකන් ඔහෙ පිටට ගෙනියනව වෙනුවට ඒවායේ අගය වැඩි කරලා එකතු කරලා වැඩි ආදායමක් අපේ රටට ලැබෙන විදියට මහා භාණ්ඩාගාරයට ලැබෙන විදියට කටයුතු කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග අපි මේ වන විට අරගෙන තිබෙනවා. අද ක්‍රමානුකූලව අපේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන නායකත්වය අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ අපේ රජයෙන් අද මේ රටට ලබා දෙමින් තිබෙනවා. විරුද්ධ පක්ෂයේ උදවියට මේක දිහා බලාගෙන ඉන්න බැරි ගමට නැති
පදනම් විලහිත කතා ගොතමින් මේ රටේ මහජනතාව නැවත ගොඩනටන්න දිවිවි මේ ව්‍යාපාර ආරම්භ කළා තිබෙනවා ඉස්සර ආරංචියක් තියෙනවා ඇමතිවරු රට යනකොට තමයි මැණික් පිට රට යන්නේ දැන් එහෙම නැහැ දැන් ඕනි තරමක් මැණික් පිට රට අරන් යන්න පුළුවන් පිට රටින් විකුණලා ගේන්න පුළුවන් ලංකාවේ වික්කත් බත් දෙන්න නිදහස් පිට රට වික්කත් බත් දෙන්න නිදහස් මහින්ද ජනාධිපතිතුමා පුළුවන් දේ තුමා කළා තියෙනවා හැබැයි අපිට අවශ්‍යයි අපේ මැණිකට සහතිකයක් ගන්න ලෝකයේ පිළිගත් ලෝකේ කොහරි ගියන් අපේ මැනිකලට සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනි අපේ කාගෙත් දෙමව්පියෝ ජීවත් උනේ මේ මැනිසස්සාවෙන් අපිට උරුම රස්සාව මේක අපේ මිනිසුන් ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ මහපාරේ මේ ආර්ථිකේ තියෙන්නේ අපි කියන්නේ යూరు කඩන ඔක්කොම අල්ලන්න ප්‍රෙෂර් දාලා අල්ල හදන අය ඔක්කොම අල්ලන්න සකස් සේවා අල්ලන්න ඔබතුමාලා දැන් රත්තරන් හොයාගෙන තියෙනවා මෙහෙත් රත්තරන් තියෙනවා බහින්ද දෙන්නේ ඇමතුමා ගඟට මේ ක්‍රියාවලිය අපි කෙසේ හෝ නැති නැත කර යුතුයි කර්මාන්තය අපි රැක ගන්න ඕනි අපේ මිනිසුන්ගේ ජීවිත රැක ගන්න ඕනේ මේ ඉදිරියෙන් මහා ප්‍රාසාදය ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශන පැවැත්වෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා ලංකාවේ විවිධ දිග් භාගවල ඉන්න මැණික් ව්‍යාපාරිකයින් මැණික් වෙළෙන්දාන් මැණික් විනදි ගන්නන් විශාල වශයෙන් එකතැනකට එකතු වෙන්නට හේතු තත්ත්වයන් මතුවෙන අනාගතයක් මේකෙන් ගොඩනැගි මම සුබ පතනවා කොළඹ වරායේ නැගෙනහිර ජටිය විකිණීමට අවශ්‍ය සියලු පියවර ආණ්ඩුව මේවන විට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. දැන් මේ තියෙන්නේ නැගෙනහිර පරියන්තය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ගත්ත තීන්දුව. රජයේ ඒ අවශ්‍ය සියලු තීන්දුව తీරන අරගෙන තියෙන්නේ. මේක විකිණීම සඳහා. එහෙම තීන්දුව අරගෙන තීදී තමයි වරාය සේවකයන්ට රටටත් මේ මුසාවාදා දොඩමින් තාමත් මේ ජනතාව රවට්ටන්න උත්සාහ ගන්න. නැගෙනහිර පරියන්තය විතරක් නෙමෙයි. මේ රජයේ පත්තුණු වාහම DR විජේවර්ධන මහවතේ ලේක් හවුස් එකේ ඉස්සරහා තියෙන වාහන රතගාල. දැන් මේ වෙනකොට විකුණන්න අවශ්‍ය කෙටුම්පත් සකස් කරමින් යනවා. ඒ වගේම DR විජේවර්ධන මහවතේ දිගටම දැන් නෙළුම් කුළුණ හා සම්බන්ධ වෙලා තියෙන ප්‍රදේශයේ රජයේ අයිති සියලුම ඉඩම් මේ වෙනකොට විදේශක ආයතන වලට එහෙම නැත්නම් විදේශිකයන්ට විකුණන්න අවශ්‍ය වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි පැහැදිලිවම කියනවා දැන් අද මේ රටේ වටිනාම භූමි භාගයන් විකුණලා තමයි අද මේ රජයේ ඉස්සරහට ගෙන යන්න මේ කටයුතු කරගෙන යන්නේ. රජයක් හැටියට සෑම අංශකින්ම අසමත් වෙලා තියෙනවා. දැන් අද රුපියල් 120ට එහා ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන නාඩු හාල් කිලෝ එක මිල. ඒ වගේම පොල් වලට ගැසට් ගැහුව මැනලා ටේප් එකෙන් ගන්න රුපියල් 70ට අඟල් 13 පොල් ගෙඩියක් කියලා ගැහුවට අද රුපියල් 70ට අඟල් 8ක පොල් ගෙඩියක්වත් ගන්න නැත්නම් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හාල් පොල් විතරක් නෙවෙයි ජනතාව පාවිච්චි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලම අද ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙවන විට මෙරට කොටස් වෙළඳපොළ ඉතා සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව රාජ්‍ය මාත්‍ය අජිත් නිවට් කබ්‍රාල් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාත්‍ය හමුවකට එක් වෙමි. අද අපේ කොටස් වෙළඳපොළ අපේ ප්‍රාග්ධනය වෙනුවෙන් තිබෙන වෙළඳපොළ ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන බව අපිට පෙනී යනවා. ආර්ථිකමය කටයුතු රඳා පවතින්නේ විශ්වාසනීය භාවය මත. අද මේ පෙනී යන්නේ විශ්වාසනීය භාවය වැඩි වෙලා තියෙනවා. මේ රටට ගලා එන ආයෝජන දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළ මට්ටමකට එනවා. අපි දැක්කා පසුගිය දවසේ ලෝකයේ සිටින විශාලතම ආයෝජකයන් කීප දෙනෙක් මේ රටට ආවා. ඊයේ ජනාධිපතිතුමා කර්මාන්ත ශාලාවක් විවෘත කළා. තවත් රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් හම්බන්තොටදී පටන් ගැනීමට දැනටමත් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ පෝට් නගරයේ දැනටමත් ඉදිරි කිරීම් රාශියක් පටන් ගන්නට කටයුතු කරලා තියෙනවා. නව පනතක් පෝට් සිටි එක වෙනුවෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා දැනටමත් පාර්ලිමේන්තුවේ. ඉතින් මේ සියලුම දේවල් ඔස්සේ මේ රටේ ඇති ආර්ථිකමය කටයුතු දැවැන්ත ලෙස ඉහළ යනවා අපිට පේනවා. නය ගෙවීමට නොහැකවීම මත වත්මන් ආණ්ඩුව රටේ දේපොළ විකුණමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල ප්‍රදේශයේදී ජන හමුවකට එක් වෙමි. රනිල්ලගේ ආණ්ඩුව යටතේ දේපොළ මිලදී ගන්න එපා ගත්තොත් අපි ආවම ආපහු පවර ගන්නවා කියලා කිව්වා. හම්බන්තොට වරාය ඉඳන් ওই හැම එකටම ඔහොම කිව්වා. දැන් හම්බන්තොට වරාය ආපහු රජයට පවර ගන්න එක කෙසේ වෙතත් තියෙන වරාය ජැටියක් දැන් දීලා දාන්න තමයි හදන්නේ. ඉතින් මීයක් කඩන්නේ අතලෙව කන්නද කියලා අහනවානේ. ඉතින් මේවා නිකම්ම දෙනවා කියලා අපි විශ්වාස කරන්නේත් නැහැ. කොළඹ වරායේ දකුණු ජැටිය චීනෙට දුන්නා. කොළඹ වරායේ දැන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා. එතකොට ලංකාවට තියෙන්නේ මොකද්ද? ලංකාවට මොන රොටියක්වත් නැහැ. මොන ඉටි ගෙඩියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේවා දැන් අර සේල් සමාගම් බවට මේ ආණ්ඩු පත් වෙලා තියෙනවා. පහුගිය ආණ්ඩුත් මට වක් කියන්න ඕනේ. පින්දුරු තලාගල කන්දර වැඩි ලංකාවේ ණය කන්ද උසයිනේ. දැන් මේ අවුරුදු අවසාන වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 18ක් වෙනවා. ගෙවා ගන්න බැරි නම් අම්මා අප්පා හරි විකුණලා තමයි දැන් ජාතිය දේශප්‍රේමී කතා කරාට ජාතිය විකුණලා හරි බලය රැක ගන්න ඕනේ. බලය පාවිච්චි කරලා ධනෙ රැස් කරන්න ඕනේ. දේපල රැස් කරන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය මේ ආණ්ඩු ඉන්නේ. ඒකයි මේ වෙලා තියෙන්නේ.
මොකද මේ රටේ තිබුණු දෙවන්ත දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච එක්සත් ජාති පක්ෂය දැන් හතර ගාතෙන් වැටලා තියෙන්නේ. අලියා කොහෙද කියලා හොයාගන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාලා නායකත්වයේ දීලා පක්ෂය කැපලි කරලා රාජපක්ෂරුන්ට අනිත් පැත්තෙන් මේක උදව්වක් කියලාත් අපිට හිතෙනවා. පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ආරම්භයේ සිටම දමිළ ජාතික සම්දහනයේ බලය හිමි කරගෙන සිටි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ පාලන බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්ව තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13කින් සමන්විත අතර උප්පුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාව සඳහා හිමි මන්ත්‍රී දුර ආසන සංඛ්‍යාව 22ක්. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී දමිළ ජාතික සම්දහනය මන්ත්‍රී ආසන 7ක් ලබා ගනිමින් එහි බලය පිහිටවනු ලැබුවා. ප්‍රාදේශීය සභාවේ පසුගිය වර්ෂයේ ආයවැය ලේඛනයේ දෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් දමිළ ජාතික සම්දහනයට හිමි බලය අහිමි වූ අතර අද දින පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දය ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන RATST රත්නායක මහතා සභාපති ධුරයට තේරීපත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහෝදර පක්ෂ එකමුතුවෙන් ඡන්ද 12ක් ලබාගත් අතර දමිළ සම්දහන පාර්ශවයට ලබාගත හැකි උනේ ඡන්ද 10ක් පමණයි. පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා අදහස් පළ කළා. TNA පසුගිය කාලේ පුරාවටම ජනතාවගේ ප්‍රශ්න විකුණගෙන තමන්ගේ පවුලේ පෝෂණය කරා මිසක් කිසිම වෙලාවක මේ රටට යහපත් දෙයක් උනේ නැහැ කියන දැන් ජනතාව හොඳටම තේරුම් ගන්න ඉන්නවා. අද දවසේ වසර 25කට අධික කාලයක් දෙමළ සංධානයේ බලය හිමි කරගෙන තිබිච්ච උප්පුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්කරගෙන තිනවා. මේක අපි මේ බලහත්කාරයෙන් එම නැත්තම් මුදල් ගෙවලා එම නැත්තම් වෙනත් වරප්‍රසාද දීලා නෙමෙයි ඒ මන්ත්‍රීවරු අතරින් එකතු වෙච්ච සංධානය තුලින් ඒ එකමුතුකමින් ඒ මන්ත්‍රීවරු දැනගෙන තිබෙනවා තේරුම් ගන්න තිනවා. ඇත්තටම අපි යන්න ඕන ගමන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආදර්ශය අනුව ඒ උපදේශකත්වය අනුව යන්න ඕන ගමන මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් වෙතයි දැන් අවධානය. රනිල් වික්‍රමසිංහ මහත්තයයි චම්පික මහත්තයයි අනුරු කුමාර් දිසානායකයි රාජිත මහත්තයයි තමයි අර්ලිගා මන්ත්‍රී ඉදගෙන සැලසුම් හදලා එවකට විපක්ෂී හිටපු වර්තමාන අපේ ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු ඇතුළට දැම්. හැබැයි අපි ඒක ඇත වැඩේ කළා නෑ. මේ රටේ ජනතාව අද සෝසුසුම් හෙළනවා රන්ජන් රාමනායකට මෙවැනි දරදඬු නඩු තීන්දුවක් දීම සම්බන්ධව පහුගිය කාලේ කොහොම නීතිය නවනවා කියලා මේ රටේ දැන් U-turn ගන්නවා නීතිය කෙලින්ම. විපක්ෂය අනුව නිදහස් වෙන්නේ රජ යෝමනාවට හිර යන්නේත් රජ යෝමනාවට එහෙම එකක් නේ කියන්නේ. රජ යෝමනාවට හිර යවනවා නම් යවන්න ඕනේ රන්ජන් රාමනායක මහත්තයා නෙමෙයි. නීතිපතිවරයා පිල්ලෙයන් මගේ අමානුෂික ත්‍රස්තවාදීන්ට එරිව තියෙන නඩු අද ඉවත් කරගන්නවා. අපි හිසනම්මුක රන්ජන් රාමනායක මහත්තයට දුන්නු තීන්දුව ගැන. හැබැයි නීතිපතිවරයායි පිල්ලෙයන්ගේ නඩු ඉවත් කරගන්නේ. අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවක් බිහි වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන දුර්වලම විපක්ෂය තමයි අද ඉන්නේ. ඒ වගේ අයට රටේ ඉඩක් නැහැ. අද ආණ්ඩුවින් ඇමතිවරුන්ගෙන් භාගයක් ඉන්න ඕන වැලිකඩ හිරගෙද එකෙක් ඉන්නවා. එක හොරෙක් ඇල්ලුවද කාට හරි දඬුවමක් කළාද? රනිල්ලා හොරු ආරක්ෂා කළා. මොකද පන්තිය යාළුවෝ. මහර්ගම නගරයේ පැරණි බස් නැවතුම්පොළ භූමියේ ඇති අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට එරෙහිව අදත් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව පවතින අනවසර වෙළඳසැල් පසුගිය 13 වෙනිදා නගර සභා සේවකීන්ගේ සහ පොලිසිය මැදිහත්වීමෙන් ඉවත් කිරීමට යාමේදී වෙළඳුන් සහ අදාළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වීමෙන් එම තත්ත්වයේ පාලනය වුවත් වෙළඳුන් පැවසුවේ හදිසිය සිදු කළ මෙම ඉවත් කිරීමෙන් තමන්ට දැඩි පාඩු සිදු වූ බවයි. අනතුරුව අධිකරණයේදී ගැටලුවට විසඳුම් සෙවිය හැකි බවට පොලිසිය පැවසීමත් සමග වෙළඳුන් එම ස්ථානයෙන් ඉවත් වී ගියා. මේ හේතුවෙන් මහරගම පැරණි බස් නැවතුම්පොළ භූමිය ආශ්‍රිත ප්‍රදේශය පොලිස් මාර්ග බාධක දමා වසා දැමීමටත් එයවට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමටත් පියවරගෙන තිබුණා. එම ප්‍රදේශයවට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද උදෑසන මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් මෙම ස්ථානයට පැමිණියා. ඔවුන් මෙහිදී කියා සිටියේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මැදිහත්වීමෙන් මෙම ව්‍යාපාර කටයුතු ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. අපි මේ සටන ගෙනියන්නේ මිනිස්සු වෙනුවෙන් පොලිසිය රාජකාරිය කරපු දෙන් ඒගොල්ලෝ විදියට. එනිසා කිසිම කෙනෙක් පොලිසිය රාජකාරියට බාධා කරන්න එපා. අපි බලමු පොලිසිය ඇමති සරත් වීරසේකර මහත්තයා මිනිස්සුන්ගේ පැත්ත ගන්නවද තවදුරටත් පොලිසිය බැරියර දාලා මිනිස්සුන්ව වහගෙන ඉන්නවද කියලා ව්‍යාපාරය වහගෙන ඉන්නවද කියලා බලමු.
අපේ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්තුමා මින හිස් භූමි සියල්ලම ව්‍යාපාරික කටයුතු වලට යොදවන්න කියලා සංවර්ධන කමිටු වලට උපදෙස් දීලා තියෙදි තමයි සරත් වීරසේකර මහත්තුමා පොලිසිය දාගෙන අහිංසක මිනිස්සු ජීවත් වෙච්ච ඉඩම් වහගෙන ඉන්නේ ව්‍යාපාරිකයන්ට බාධා කරන්න නැතුව පොලිස් ඇමතිකම ගත්තනම් පොලිසිය ඇමතිකමට තියෙන රාජකාරී කරන්න සරත් වීරසේකරට උණු විදිහ මේ භූමිය දීන්න ගන්න පිළිදියක් නැහැ මේක නගර සභා භූමිය බාහතර දෙකමල් රතුමාලා බාහතර හතවරක කරු බිස්නස් එක මේ මිනිස්සු මේක කරන්නේ රජ වෙන්න නෙමෙයි අනිවාර්ය මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පැවති වැඩසටහනකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. මේ මහරගම නගරයේ බස් රථ ගාල් කරලා තිබුව තැනක් ඒ බස් රථ එතනින් ඉවත් කරගත්තට පස්සේ හිස් භූමියේ අලුතෙන් වෙළඳුන් පැමිණ වෙළඳාම් කරන්න පටන් ගත්තා. අලුතෙන් වෙළඳුන් ඇවිල්ලා වෙළඳාම් කරන්න පටන් ගන්නකොට අර පැරණි හිටපු අය සමග ඝට්ටනයක් ඇති වුණා. මේකට වැරදි අර්ථකථන දෙනවා බොහෝ අය. හරි වැරදි. මොකද මම රාජකාරී කරන්නේ ඊළඟ එන මැතිවරණයේ ඡන්ද බලාගෙන නෙමෙයි. ඒතර නගර සභාවෙන් තීරණයක් එනතුරු එතන එකිනෙකාට ඕන විදියට සමහර දේශපාලඥයන්ට ඕන විදියට එතන වෙළඳු කුටි අලෙවි කරලා මිනිසුන්ට වෙළඳාම් කරන්න දුන්නොත් වෙන්නේ අර පැරණි අය සමග ඝට්ටනයක් ඇති වෙනවා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ජලාශ 29 ක වාන්දුරු තව දුරටත් විවෘතව පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දා සිට දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකටම බලපෑම එල්ල වී තිබුණා. මඩකලපුව ප්‍රදේශයේට එලෙස ඇදහැරෙනු අධික වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මඩකලපුවේ පහත් බිම් රසක්ම ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජලාශ කිහිපයකම වාන්දුරට විවෘත කිරීමට ජලාශ බහර ඉංජිනේරුවරුන් පියවර ගත්තා. එරුව පරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුකීෂ්වර මහතා ප්‍රකාශ කළේ මෙවන විට ප්‍රධාන ජලාශ 29 ක වාන්දුරට විවෘත කර ඇති බවයි. මෙවන විට පරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ වලින් ජලාශ 29 ක වාන්දුරට විවෘත කරලා පවතිනවා. මේ පවතින ඊසාන දිග මෝසම මේ වර්ෂයේ අපිට ඉතාමත් සරු ඊසාන දිග මෝසමක් ලැබිලා තියෙනවා. මෝසම් වර්ෂාවෙන් අපේ ජලාශ වලින් සම්පූර්ණ පූර්ණ ධාරිතාවය 70%කට එහා ජල ප්‍රමාණයක් වඳවා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. උතුරු උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද දිනේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. සෙසු ප්‍රදේශවල අද සවස් කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි. ගෙගරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් සියදෙනා අප මත මුදාහන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ආද නියෝග කළා. ඒ අතුළු අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා අප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. අප පිළිමද නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු උපකල්පනයන් මත පදනම් වී තිබෙන බවයි. එය අනුව සැකකරුවන් සිව්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හේයින් ඔවුන් අප මත මුදාහැරීමට නියෝග කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා සඳහන් කළා. ඒ අනුව එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් අප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවද සඳහන් කළා. ඊට අමතරව සෑම මාසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවයි මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් වෙත අප කොන්දේසියක් නිකුත් කරමින් සඳහන් කළේ.
සතස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළේයි චෝදනා කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට එරෙහිව ඉක්උත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම් විසින් නඩුවක් ගොනු කර තිබෙන ආකාරයෙන් නීතියට පටහැනි බව කොළඹ මහදිගට විනිසුරු මංජුල තිරකරත්න මහතා අද තීන්දු කළා. නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් පිළිගනිමින් කොළඹ මහදිගරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. රුපියල් 30000ක අලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරෙනු නොච්චගම රණුරාව ගොවිජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙකුට කොළඹ මහදිගරණයේ බරපතල වැඩ සහිතව වසර 10ක සිරදඬුවම් සහ දඩ මුදල් නියම කළා. කොළඹ මහදිගරණ විනිසුරු ආදිත්‍ය පටවැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් යලිත් රාත්‍රී 9:35ට හමු යමු අපගේ රාත්‍රී පුවත් සමගින්. ඔබට සුබවර සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.